ශ්‍රී ලංකීය ටෙලිවිෂන් අවකාශයේ ප්‍රේක්ෂක නිදහස chat and music සමග එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා සුබ රාත්‍රියක් කියලා. සුබ රාත්‍රිය. දැන් තාම 10යි 10යි. එළිය පොඩ්ඩක් වැස්සගතියකුත් තියෙනවා. හැබැයි තාම රාත්‍රිය තරුණයි. අපි දන්නවා. අපි බොහොම කැපකිරීම කරලා අපි කියන්නේ නැහැ ඒකට අපි දුක් වින්දා කියලා. අපි හැමෝම කැපකිරීම කරලා අපේ රට බේරා ගන්නට මුළු ලෝකයේටම ප්‍රශ්නයක් වෙච්ච කොරෝනා වෛරසයෙන් ලංකාව බේරා ගන්නට අපේ රටේ මිනිස්සු ගොඩාක් කාලයක් දුක් විඳලා. හැබැයි දැන් පොඩි නිදහසක් ලැබිලා තියෙනවා විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අයට චුට්ටක් එළියට ගිහිල්ලා තම තමන්ගේ වැඩ කටයුතු කරගන්න. හැබැයි කොරෝනා තාම සම්පූර්ණයෙන්ම අවසන් නැහැ. ඔබ හොඳ සිහි බුද්ධියෙන් ඉන්න ඕන කාලයක් තමයි මේ උදා වෙන්නේ. කොරෝනා සමගින් අපේ ජීවිතය අපි කොයි විදිහකටද ගත කරන්න කියලා තීරණය කරන්නේ ඔබේ හැසිරීම ඔබේ ක්‍රියාකලාපය මතයි. ඒ නිසා බොහොම අවධානයෙන් බුද්ධියෙන් සිහියෙන් කටයුතු කළ යුතු කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපේ රටෙත් ආසාදිතයන් හමු වුණත් අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම ඉක්මනින්ම සුවය ලැබෙන්න, නිරෝගීකම ලැබෙන්න, අපේ රට මේ උවදුරෙන් ගැලවෙන්න කියන ප්‍රාර්ථනාව අපි නිරන්තරයෙන්ම කරනවා. අපේ රට විතරක් නෙවෙයි, ලෝකයේම ඉන්න මිනිසුන්ට මේ උවදුරෙන් ගැලවෙලා බොහොම සාමාන්‍ය ජන ජීවිතයක් ගත කරන්න පුළුවන් කාලය ළඟ ළඟම එන්න කියලා අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක අද අපි පටන් ගමු chat and music. ඔව් මම කිව්වා අපි ගොඩාක් කැප කිරීම කරා කියලා පහුගිය කාලේ පුරාවටම. ඔව් අපිට කැප කරන්න සිද්ධ වුණා. අපේ ජන ජීවිතයේ තරමක් හෝ අඩාල වෙන්නට ඇති. ආර්ථිකමය වශයෙන් උත් අපිට පාඩුවක් ඇති. නමුත් ජීවිතය තමයි හැමෝටම වටින්නේ කියන එක මුළු ලෝකෙම පිළි අරන් ඉවරයි දැන්. ඒ නිසා තමයි අපි අපේ ආර්ථිකය, අපේ තරාතිරම, අපේ මට්ටම් ඔක්කොම අමතක කරලා දාලා සමූහයක් හැටියට මානවයා හැටියට මේකට විරුද්ධව සටන් කරන්නට පටන් ගත්තේ. ඒ සටනේ ප්‍රතිඵල දැන් අපිට පේනවා. අපි කොරෝනා සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරපු රටවල් අතරට එකතු වෙන්නට නියමිතයි. තව ටික කාලයක් අපි ඉවසමු මේ කැපකිරීම කරා වගේ. හැබැයි එක දෙයක් තියෙනවා අපිට මතක් කරන්නට. අර හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ බොහොම හොඳ හොඳ දේවල් ටිකකුත් මේ අවසාන දවස් 70 ගණන් වලදී අපිට හමු වුණා. ඒ තමයි අපිට පුළුවන්කමක් ලැබුණා ජීවිතයේ දිහා අලුතෙන් බලන්නට, ජීවිතේ අලුතෙන් විඳින්නට, අපිට මගහැරුණු කාරණාවල් තිබ්බනම් ඒ දේවල් නැවත සක්‍රිය කරන්නට. ප්‍රධානම දේ තමයි අපේ සෞඛ්‍යය ගැන, අපේ ආදරණීයයන් ගැන හිතන්නට කාලය අපිට ටිකක් වැඩිපුර ලැබුණා. ඒ කාලය ඔබයි අපි බොහොම ලං වෙච්ච කාලයක් බවට පත් වුණා. ඒක ප්‍රතිඵලයක් හැටියට බොහොම තරගකාරී රූපවාහිනී නාලිකා අතරේ සියල්ල අභිබවා වඩාත්ම ආකර්ෂණීය දිනාගත්තු නාලිකා ත්‍රිත්වය අතරට ස්වාධීන රූපවාහිනී ITN ඔබේ පවුලේ නාලිකාව පත් වෙලා තිබෙනවා. ඒ ඔසවා තැබීම කරේ ඔබයි. ඔබට අපි දුන්නා යම්කිසි ගුණාත්මක රසවින්දනයක් ඊට ප්‍රතිචාර හැටියට තමයි ඔබේ ආදරය අපිට ලැබිලා තියෙන්නේ. ඒ මනුස්සත්වය, ඒ මනුස්සකම එක තමයි අපි නිරන්තරයෙන්ම ඔබත් එක්ක මේ ගනුදෙනුව කරන්නට සූදානම් සිටින්නේ. මනුස්සත්වය ගැන කතා කරන්න අද ගොඩාක් දේවල් තියෙනවා. අද බොහොම ආදරණීය මුහුණු කීපයක්ම අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. මනුස්සත්වයේ සත්කාරය පිළිබඳව කතා කරන්නටත් අපි හඳුනාගනිමු අද දවසේ ආදරණීය කලාකරුවන් කවුරුන්ද කියලා. මේ මූණවල් ටික දකිද්දී මට කොයිතරම් සතුටක් දැනුණාද කියන්නේ මගේ රටේ මිනිස්සු, මගේ රටේ කලාකරුවෝ කොයිතරම් ලස්සනද, කොයිතරම් දැක්කත් හදවතට කොහොම සතුටක් දනවන සුළුයි. ඒ නිසා මම බොහොම සන්තෝෂ වෙන අද දවසේ මේ අපේ ආරාධිතයන් එක්ක අපි හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියමු නේ නේද කන්ටෝන් එක. රාත්‍රී අයබෝන් කියමු. අයබෝන් අයබෝන්. අපි රසවත් දේවල් ගොඩක් කතා කරන්න නම් නියමිතයි. හැබැයි ඉතින් chat එක විතරක් නෙවෙයි. අපි සිකුරාද රෑ හම් වෙනකොට හැමදාම අපි සංගීතයත් එක්ක තමයි හමුවන්නේ. අදත් අපි හඳුනා ගනිමු අපේ වාද්‍ය බෘන්දය. විශාරද මනෝජ් පීරිස් සිටිනවා තබ්ලා වාදනයෙන්, තිලින තුෂාර කීබෝඩ් වාදනයෙන්,
दिनेश बोगड वायलीनेन कपिल कोसल लीड गिटारेन प्रसाद वर्णकुल सूर्य बेस गिटारेन सुजीव दिशानायक ऑक्टोपैडिंग एवगेम शामिल पेरेरा डोलोकियन अभी सिंधु अहल में इमु नेद मनोजय अभी सिंधु अहल स्तुति
සේදවි මුදියන්සේලාගේ දමිතා බුද්ධිනි අබේරත්න මහත්මිය නමම කියලා වැරදිද නෑ හරිනේ ඒ සාමාන්‍ය මම එහෙම තමයි දැන් ඕනේ කෙනෙක්ට මුළු සම්පූර්ණ නම කියන්න බලන්න අනිත් ඔක්කොගේම නම් ටික කියනවාද කියලා එම අම්මේ මේක මේ ඇයි බුද්ධිනි පාවිච්චි කරන්නේ නැත්තේ බුද්ධිය මං ඇවිල්ලා කොළඹ කිට්ටුවට වෙලා හිටියා. ඒ මොකද? ආ යන්න බැරුව හිටියද මේ මාස දෙකම හිටියේ මෙහෙද? නෑ 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 අනුරාධපුර හිටියේ. ආ අනුරාධපුරල ඉඳලා ඉඳලා කොයි වෙලාවේ මෙහාට ඉතින් එන්න බෑනේ. හ්ම්. ගියා මං කියන්නේ මාර්තු මාසේ 12න් පස්සේ හ්ම්. ගෙදරට වෙලා හිටියා. මාර්තු 12 ඉඳලා සුළුපටු කාලයක් නෙවෙයිනේ. ඔව්. හැමදෙස්සම නිකන් වේදිකාවේ තිරේ ඉදිරියේ රඟපෑවම හරි අමාරුයි නේද ගෙදර රඟපාන්නේ. ඔව් ගෙදර රඟපාන්න ටිකක් අමාරුයි. ගෙදර ඉන්න බෑනේ වෙනදර වගේ. ඕ ඕ. නිකන් කට්ටියත් එක්ක ඉන්න බෑනේ අපි නම් ඒ ලෝල් ටිකක් වගා කරගෙන. ගෙදර කට්ටියත් එක්ක ඈ කණක් ඇවිලා හිටියා. කණක් ඇවිල්ලා. අනුෂා දැන් නටන්න නැතුව හිටියද ওই මාස දෙකේ? පුළුවන් දේ වැඩේ කරගන්න. නෑ. මම හිතන්නේ වැඩිපුරම නටපු කාලයක්. ඒක නම මාත් හිතුවේ. ඒ කියන්නේ අනිත් ඒ කියන්නේ සමහර වෙලාවට මේ මේ හම්බෙච්ච කාලේ පුරා අර දනංජි ඉස්සලා කිව්වා වගේ අපිට බොහෝ දේ ඉගෙන ගන්න හම්බෙච්ච අපේ ආදරණීයන් සමග ඉන්න හම්බෙච්ච කාල පරිච්ඡේදයක් ඉතින් සමහර දේවල් ගිලිහෙච්ච දේවල් නැවත ලබා ගන්න තිබිච්ච අවස්ථාවක් ඉතින් අහපු ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ වැඩියෙන්ම නටපු කාලයක් ඉදිරි ඉඳන් තනියෙන් අද මේ අනුෂා මේ පැමිණීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද මේ මම ටිකක් අසනීපෙන් ඉන්නේ අපි ප්‍රාර්ථනා කරන ඉක්මනටම ඇයටත් ඔව් එයාට පුංචි ඇහි ඇහි පුංචි අසනීපයක් නමුත් ඉතින් අසනීප කියන එකට අපි හරි බයයි මේ කාලේ මේ කාලේ අනිවාර්යයෙන් අපි ප්‍රාර්ථනා කරමු හැමෝම එතුමියගේ මවට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ලක්ෂ්මණයි ඔව් මොකද වෙන්නේ මේ දවස්වල මැණික් ව්‍යාපාරයත් අඩාලලා තියෙන්නේ මොනවද මැණික් ව්‍යාපාර කටයුතුත් අඩාලලා තියෙන හැම ව්‍යාපාරයක්ම ඔඩක් අඩාලලා තියෙන්නේ ඇයිද මැණික් එන්නේ නැද්ද උඩට නෑ නෑ මැණික් නම් එනවා හා මැනික් ගන්න වෙලා තියෙන්නේ මේ ලක්ෂය ගාලා 28 වගේ තරම් මිල බැහැලා අන්න හොඳ ආරංචියක් මැනික් ගන්න අය ඉන්නවා නම් නැයිත් හුඟක් කල් තියාගෙන ඉන්න වෙයි හැබැයි සල්ලි අරගෙන තියාගෙන ඉන්නානේ ඔව් සීලම ව්‍යාපාර අනහෙටලා තියෙන්නේ නේද ඔව් කලාවටත් ඒ දේම වෙලා තියෙන්නේ අපි විශ්වාස කරනවා පොඩි පොඩි නිකන් කොලේ එලියක් අපිට දැල්වෙන ඈතක අපිට පුළුවන් මේ වදුරෙන් ඉක්මනට මෙදෙන්න නේද ඔය කියන්නේ මේ හුඟක් මදුක චිත්‍රපටි කර්මාන්තය කියන්නේ ඔව් ඔව් එකනේ සිනමාශාලා කවද විවෘත වෙයිද ආ ඒ වගේ මේ නිකන් ගත් ලොකුම අර්බුදේ තියෙන කලාවන් වල මම හිතන්නේ දැනට ඒ කියන්නේ රූගත කිරීම නම් ටෙලි නාට්‍ය වල ලබන මාස වෙනකොට පටන් ගන්න ඉන්නවා කීප දෙනෙක් නමුත් සිනමාව ඒ කියන්නේ ඉස්සෙල්ලා අර පොලිම කොහොමද හදාගන්නේ චිත්‍රපට ශාලාවේ දැන් මේ මේ වගේ ළඟ ළඟ ඉඳලා නෙවෙයිනේ මෙහෙම මෙහෙම සීට්ස් දෙක තියෙන ඉතින් ඒවා කොහොමද අර බස් එකේ වගේ එහා මෙහා වාඩි වෙයිද ඒ වගේ මොකක් හරි එන්නෝනේ මොකක් හරි යෝජනාවක් තියෙනවා ඒකම තියෙනව නේද වේදිකා නාට්‍ය වලටත් ඒ ප්‍රශ්නෙම තියෙනව නේද මුතේ තාම මං කිව්වේ එකයි මාර්තු 12 තමයි අන්තිමට වේදිකා නාට්‍ය කරේ ඊට පස්සේ අද වෙනතුරු නෑ ඒ ප්‍රශ්නේ තියෙනවා ඔක්කොම වේදිකා නාට්‍ය ලත්තනම ලොප් වෙලා තියෙනවා නීතිඥ නිශාන්ත සඳවර්ණ මහත්මයා මට හිතනවා මෙහෙම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න දැන් අපි කියනවා මේකට මේ සබහ ධර්මයේ නඩු අසමින් සිටින කාලයක් කියලා. මෙනි මානවයාට එරෙහිව සබහ ධම නඩු අහමින් ඉන්න කාලයක් තමයි මේ අපි ගෙවා දමන්නේ. මේ දවස්වල කොහොමද නඩු හබ ජීවිතේ? නඩු හබනේ ඉතින් පහුගිය අර කොරෝනා සිද්ධිය නිසා ලෝකයෙන් උතුම්ම රටේ වාසනාවන්තම දිස්ත්‍රික්කේ ඉන්න කෙනෙක් නේ මම. හම්බන්තොට. ඔය ඉතින් කවුරු මොනවා කිව්වත් හම්බන්තොට දිස්ත්‍රික්කේ තරම් වාසනාවන්ත දිස්ත්‍රික්කයක් යන්නේ. ඕනෑම දෙයක් බලන්න පුළුවන්. සෆාරිද බූද අයිනට වෙන්න ඒ සිරියාවද වැව් ගංගාද අනෙකුත් තිබෙන තිය ඔක්කොම ටිකක් දැන් තියෙනවා හයියේ ඕ මේවා තාක්ෂණයේ ඔක්කොම එඳ ඒ දිස්ත්‍රික්කේ කෙනෙක් පෞගිය කාලේ උසාවියේ නඩු නම් පොඩි ප්‍රශ්නයක් වුණා තමයි දැන් දැන් පටන් ගන්න දැන් හරි ඒ අතර හැබැයි මට ඉතින් තිබුණා මේ රටට මම බාරගත්ත ලංකා සෝල්ට් ආයතනයේ මගේ ආදරණීය සේවකයෝ ටික වගකීමක් තිබ්බා
වැඩ පෙන්වන්න තිබ්බා හොඳම ලුණු දෙන එකම ආයතනය මේ රටේ ලංකසෝල්ට ආයතනය ඒක සභාපතිවරයා විදියට දිගටම අපි වැඩ කළා අපිට බුදුන්ගේ සරණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එහෙම ලේසියෙන් එහෙම අතුරු ආබා දෙන්නේ නැහැ නු රටම පාලනය කරන දිස්ත්‍රික්කයේ එතන අපිට එහෙම දෙයක් වුණේ නැහැ මට ඉතින් හිතුණා මට ඒක දීප පොඩි මේ අභියෝගයක් ඒක මට හිතරව ජයගත්ත කියන ඒක හොඳයි නේද අපිට මේ ලුණුයි බතුයි කාලේ හරි ඉන්න පුළුවන් නේද මේ තියෙන රටයක් එක්ක අපි ප්‍රාර්ථනා කරනවා බත් වලටත් ඒ විදිහටම කිසිදු ප්‍රශ්නයක් නැතුව අපේ මිනිස්සුන්ට ලැබෙන්න අවස්ථාව ලැබේ කියලා අනුරාධා සැලොන් ඇරලා නේද දැන් ඇරලා නමුත් අතරම මාස දෙකමාරක් තිස්සේ මිතින් අපි සැලොන් වහලා තිබුණේ රූපලාවන ශාස්ත්‍රයේ සාමාන්‍යයෙන් හොඳම වකවානුව අප්‍රේල් මැයි කියලා කියන්නේ අවුරුදු නේද ඒ කාලෙට අවුරුදු කාලේ වගේම මංගල මාසෙ පටන් ගන්න මැයි මාසෙන් වෙන්නේ ඉතින් ගොඩක් නැකත් තියෙන මාසයක් තාමත් ඉතින් ඒ කියන්නේ අපිට කේශ සම්බන්ධ තමයි වැඩිපුර වැඩ කරන්න හම්බෙන්නේ රූපලාවන සම්බන්ධ වැඩ කරන්න දැනට තාමත් තහනම් ඉතින් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් එක්ක නේද අනුගමනය කරමින් අවසර දීලා තියෙනවා කරන්න නමුත් මං හිතන්නේ මේ தත්ත්වය ඉතින් අනිත් හැම ව්‍යාපාරයක්ම වගේ තව අවම මාස 3ක්වත් යයි මං හිතන හැටියට මේක යලි ගොඩ නැගෙන්න ඉතින් දැන් කොණ්ඩේ සුදු කරන්න එහෙම පුළුවන්ද පුළුවන් මනෝජය ප්‍රශ්නයක් නැහැ ඒක පුළුවන්ද සුදු කරන්න දෝනේ සුදු කැස් කළු කරන්න දෝනේ නෑ එයාට ඕනේ සුදු කරන්න එයාගේ ස්ටයිල් එක සුදු ඒක තමයි ඒක ඒක පුළුවන්ලු ඒක ප්‍රශ්නයක් නැහැ ඒ නිසා විශාන්ත වීර වෙත්ත සිංහ අපේ ගායන ශිල්පියා කොහොමද ජීවිතේ මෙදාසල දැන් කේක් නිෂ්පාදනයත් අඩාලයක් තියෙනවා කේක් पटांग मुलदीवना नवतिलाे यदावसल मम थिंग कोरोना उल्ट एम बायला हिटी एक धन हंगी मेक मम सिंधु कुद्लीवा एक मंग सरहती पड़ कील इट पास आप कार्य बहुना बेकरी व्यापार आवा कोरोना तुले मुखद आहार द्रव्य निशा अत्यावश्य आहार आदरणीय कौर कथाग्रंथावस्थावत्न बिंदु देशीय पहाई हतलिस पहाई हतलिस पहा बिंदु दिखाई बिंदु हतलिस हतराई पनास हतर वस्से वगेम यूट्यूब हरहाट सजीवी नरबी मे हेकिवतीनो एवगेम आईटीएन श्रीलंका फेसबुक किंग एवगेम तमय www.itn.lk हरहत अभी संबंध पुलवांग एस एम एस कक्वंड कमतीना आईटीएन स्पेस आईटीएन हिस्तना सी एन एम हिस्तना ඔබේ සුබ පැතුම සඳහන් කරලා 99.22ට SMS එකක් එවන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ආදරණීයයන් එනකොට අපේ මුහුණු පොතේ අපි ඒක දානවා. මනෝජය මගේ මේ මුහුණු පොතේ රික්වෙස්ට් එක කරුණාකරලා ඇක්සෙප්ට් කරන්න. මේ ඔබේ තාම මේක ඇක්සෙප්ට් කරලා නැහැ. ඒ නිසා අපි දැනට සම්බන්ධ වෙන්න නොහැකියලා තියෙන අන්තර්ජාලයත් එක්ක මනෝජ් පිරිස් මහත්මයාගේ මේ Facebook එකට ගියත් සම්බන්ධ වෙන්න පුළුවන් එතුමා. එතුමා ශනිකව රිප්ලයි කරනවා වෙන මැසේජ් වලටත්. ඒ නිසා මේ නිරන්තරයෙන්ම අන්තර්ජාලයත් එක්ක එකතු වෙලා හිටියොත් සිකුරාදා රෑ එන කට්ටියම ඔයගොල්ලන්ට කලින්ම හොයාගන්න පුළුවන් ප්‍රශ්නෙම හදාගෙන ඉන්නත් පුළුවන්. අපි සින්දොක්කම් सुरंग ना वो मन रंग रंगुंदी
පුදනා සඳෙහි දෙව්ලෝ මල් වැස්ස වහින්නා මහසාතුමා නොවිතුරස්නේ වැඩ ඉන්නා මහබෝධි මුලේ वैशाख्य चंद्रकांति कुसुम मला कवि ए शांति पाना तिलोवे एक लोक दी तिलोवे एक लोक दी नवनील पीत आदि बुद्ध रसनी देना भगवा 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 महासत्ता सुन पर दन्ना महाबोधि मुले संसार जाति जाति तिरु उतुम पारमी गंभीर ज्ञान महिमेंदो नाद मागिमी गंभीर ज्ञान महिमेंदो नाद मागिमी तुन्नो नाद मागिमी जगदेश महामंगल विसंगे सुपतन्ना भगवान 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 महासत्सम दुवी वेद इन्ना महाबोधि मुले विदुर सुने रस विहि देन्ना महासातु मानो विदुर सुने वेग इन्ना महाबोधि मुले इतामत्म अलंकार है ये मैं लके गए कहो तो ओरिजिनल गायक है जोहर शाह ඉතිහාසයේ අපිට බොහොම ලස්සන දේවල් මතක් කරලා දෙනවා නැවත නැවත අපේ රටේ කලාව ගැන මම නැවත නැවත සතුටු වෙනවා අපි කලාව කියන්නේ ඇත්තම දමිත අපිට මේ අත්‍යවශ්‍යතාවයක් නේද ජීවිතේ දැන් අපි අපි සැලෝන් අරනකම් බලන් හිටියා අපි ජිම් අරනකම් බලන් ඉන්නවා නේ අපි ජිම් අරනකම් බලන් ඉන්නවා හැබැයි මිනිස්සු නැවත සිනමා හල් අරනකම් බලන් ඉන්නවද අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා කියන්නේ වෙනම ප්‍රේක්ෂකින් කොටසක් හැදිලා හිටියා वेदिका नाट्यवल्ट सिनेमावट थिंक मं हितना मे अभी दें अरे मे वेड आरंभ खरा वगे मैं दें कोरोना तत्क अपी रस्सा वट अपी रस्सा वकने सीलूम देना आट महितना एकतु वीन वेंड अमारुनी मे गैदरिंग्स बह कीन तन तीनता मे कत्क बहुम नीति रीति गुड़ा कटते तमें दन टत महितने वेड करांगे वेड करपू ठिलीना कने दन ट यान ठिलीनाट की बेक वेड वितराय थिंक अल थिंक संभाल पटांगा हिट पाय पास इन्ना बहुम बाय इन्ना मे तत्ते मं हिताने अभी बाय नु मेक जायगा मे जायगा मुख्य वचने तीन मे तटाक स्वयं पोषण कलागो मं विश्वास करना एक मीन सुंगि रसविंदने उद्दीपने उत्तमय मीन सुंगि रसविंदने इहल उत्तमय मे निर्माण हरह वेन्नेक मे निर्माण हरा लोके धनवत्न लोके विनाशल दकीन मिनसुपुरुद्वेन इध मेवा सियाल नतीवन कला नतीवेलाई मंगता एक दप निर्माण करन बलागिनी सीलुदेना एंड अभी वेडकर वेडकल जायगा සබින් මව අපිට කලාව අත්‍යවශ්‍යතාවයක් ඒක ඔබට දැන් දැනනවා ඇති මොකද පහුගිය කාලේ පුරාටම ඔබ හිටිය කලාවත් එක්ක අපි පොඩි විරාමයකට යන්න සූදානම් විරාමෙන් පස්සේ මම පෙන්නනවා දමිතගේ නංගි කවුද කියලා අපි වෙලාව බලලා පොඩි විරාමයකට යමු